උතුම් බනදේශනාව ශ්‍රවණය කරන පිවත් ඔබ සැමට තෙරුවන් සරණයි. සාධූ සාධූසාදූ. නමු තස්සෙ භගවෙතෝ අරහතෝ සම්මාසම්බුද්දස්ස නමු තස්සෙ භගවෙතුෝ අරහතෝ සම්මාසම්බුද්ධස්සේ නමුතස්ස භගවතු අරහතෝ සම්ම සම්බුද්දස්ස අකාලිබස්සතිී තස්ස කාලේ තස්සනෙවස්සති සංගාචචවති ටාන නනුසෝතාාවතා හතෝති ශ්‍රද්ධාවන්ත පවතු බුදුරජාණන් වහන්සේගේ සිරිමුව මඩරින් වදාහල මිහිරි බණකතහාාවක් කියා දෙන්නටයි මෙලෙසින් ඔබට ආමන්ත්‍රණය කළේ සිත පහදවාගෙන දැමුණු නිවුණු සිතකින් මේ බනපදයහන්න බුදුබණ ඇසීමෙන් සුවිශාල ආනිසංස ප්‍රමාණයක් ජීවිතයට එකතු වෙනවා සුතන් සුනාති නොඇසූ විරු මිහිරි බනකත්හා අහන්න ලැබෙනවා අප්‍රමාන පිනක් එතකොට එකතු වෙනවා සුතම් පරියෝධ පේති ඇසූ බනකතහාවක් වුවද නැමතහානකොට ඒ ඇසු බනකත්හාාව ගැන හොඳ මතකයක් තමන්ගේ ඒ බනකත්හාව පිළිබඳව ඇසූ දේ නැමත සිහි වෙනවා ඒත් විශාල පිනක් එකතු වෙන මොහතා එබගේම කංකහං විතරති කොතනක හු අපැහැදිල්ලි නොපැහැදිලි තැනක් උනාානං සැකසංකා ඇති වනාානම් මේ කියන කරුණු ගැන බණ කතහා නැවතාහනකොටේ සැකසංකා නැතිවෙලා ඉතා හුඳ පිරිසිදු දහම් දැනුමක් ඇතිවෙනවා. දිිට්ටිං උජුම්කරෝති. සම්මා දිට්ටිය තව තවත් පිරිසිුදු වෙනවා. බුදු බණහන කොටයි කෙනෙක් දන් දෙන්න හිතන්නේ සිල්ගුණ රකින්න අතැහැරීම පුරුදු කරන්නේ. ැහොවෙනනත්ත එකක්වොත් ඇතිවෙදිනෑ. යටත් පිරිසයින් ගත්තොත් මලකුදු වුවද බුදු සිරිපාබිෙස පූජකරන්නේ බණහපු කෙනෙක් පමණයි එම නැතිගෙනෙකුට තේරෙන්න්නේනෑ මොකක්ද මේ උතුම් වැඩ පිළිවෙලි අරමුණ කියලා. ඉළඟට චිත්ත මස්ස පසීදති සිතේ පැහැදී මැතිවෙනවා. සවිසාල් පැහැදීමක් ඇතිවෙන බනාහනකුට. ඉති නෙහිදී දේශකයන් වහන්සේ ඒ කරුණු ටික ශ්‍රාවකයාට ලැබෙන විදදිහට දහම් දේශනා කරන්න ඕනි. අස්සුතන් සුනාතී කියන කරුණ සඳහා දේශකයන් වහන්සේ පිරිසිඳු දහම් කත්හා දේශනා කරන්න ඕනි. තමන්ට හිත එනදේ තමන්ගේ අදහස තමන් දරන මතවාදය තමන්ට වැටහෙනදේ එහම කියල් හරිියන්න. හැම වෙලාවකම බුදුරජාණන්හා ප්‍රදේශනා කරපු බනකත්හාාව පමණක්. මහජනතාවට කරුණාවෙන් තෝරාදීමයි භ්‍යක්ෂුවක් කරන්නට ඕන.ඒළඟට කියාදිීප බණකතාව වනත් එකම බනකතාවක් වනත් කමක් නෑ නැවත නැවත බුදුරජාණන් වහන්සේ වදාළ ආකාරයයේම අකුරක්වත් වෙනස් කරන්නඇතුව කියා දෙෙනවන දේශක පරමාර්ථය ඉෂ්ට වෙනවා. ස්්‍රාවක පරමාර්ථයත් ඉෂ්ට වෙනවා. ඇතකොට ඒ කාරණා දෙකෙන්ම ස්්‍රාවකයාට සුවිශාල පිනක් බණහන හෝරාවෙ දෙ හෝරාව එකතු කරගන්න අවස්ථාව හිමි වෙනවා ලොව ඇති සුවිසාාල පිනක් තමයි. බුදු බන ඇසීම ඉතිංහෙම බණපදයක් අසන්නටයි මේ සැරසෙන්නේ. අකාලේ වස්සති තස්ස කාලේ තස්ස නවස්සති සංගාචච චවතීට නනුසෝතාවතා හතෝති පංවතුනේ ගාථහා ධරමය තමයි අද මේ බණකත්හාවේදී කියා දෙන්නට බලාපොරොත්තු වන්නේ. ඉතින්නේ ගාත්ථාවේ අදහස වටහා ගනිින්දී ඊට කලින් එහි නිධාන කතහාාව නතන්ගේ ගාථහාම දේශනා කළේ කෙබඳු අවස්ථාවක කුමන කරුණක් මුල් කරගෙනද කියන මේ කාරණය අපි ඉස්සෙල්ලාමි ගෙනගන්න ඕන. ඉති නෙනිසා බදුරජාණන් වහන්සේ ඒ ගාථහා ධර්මයෙන් මදුර ධර්ම දේශනාවක් සිද්ධ කරන්නට හේතු භූත වූ නිමිත්තත් සිහිපත් කරමි නෙබණකථාවේ ගෙනගෙන මතකේ තබාගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ මේ උතුම් ගාථාව දේශනා කළේ මනිචෝර ජාතකයේදී මනිිචෝර ජාතකය හම ප්‍රසිද්ධ ජාතක කතාවක් වේළු වනාරාමේ වැඩඉන්න කාලි තමයි බුදුසුරි මුවමඩලින් මේ මිහිරි ජාතක ධර්ම දේශනාව සිද්ධ කරන්නටේ දන්නේ ඒ සඳහා හේතුුණු කාරණය. ඔබ හලතියෙනවා මේ සම්බුද් ශාසනය බොම ප්‍රසිද්ධ භික්‍ෂුවක් තමයි දේවදත්ත. තේවදත්ත බුදුරජාණන් වහන්සේට ඉදිරිවාධිකම් කරන්නට තරම් සැහැසි වුණ සාක්‍යකුලයේම ඉපදිලා ඥාතීත්වයකුත් ඇතුව ඇවිල්ලා සංසාරී පැතුූ වෛරයක් මතුවෙලා තුන් ලෝකාග්‍ර බුදුරජාණන් වහන්සේ සමග හැපිලා අදත් නිරාගිනිි දැල්මද පැසෙනවා. ඉතින් සිල්ලොතුන් ගුණවතුන් සමග ගැටෙන අයට මේක හොඳ පාඩම. සිල්වත් ගුණවත් උතුමෝ සමග ගැටීම යනු විශාල කළු ගලක. ඔළුව හප්පා ගැනීමටත් වඩානපුරු ගට්ටනය. යම්බන්ධු භූමියක හරකශ වූ ගල්තලාවක ගල්පරුවතයක ඔලු වැදනුත්. ඔළුවට හානිවෙෙන්න්නේ මේ ජීවිතය විතර ඇබැයි සිල්වතෙකු සමඟ ගැටුනොත් චෝදනාකලොත් දේශ ඇති කර ගත්තොත් එකටෙ එක කිව්වොත් කරෝධ පරභෂ වුුණොත් සිල්වතෙකු ගැන යම්බන්ඳු හිතේ අප හැදිීමක් ඇතිකරගත්ොත්. බරපතල හානියක් මෙලොවට පරලොවට සිද්ධ වෙනවා. එනිසා එහිදී විශේෂයෙන් මහා සංගරත්නය පිළිබඳව ඉතා හොඳ පැහැදිලි අවබෝධයක අපි පසුවෙන් ඕන දුස්සීල භික්ෂුවක් වද කෙතරම් දුස්සීල භික්ෂුවක් වනත් තමන් දක්ෂ වන්නටෝනි සිතා පහදවා ගන්න ඇතුවයිද මොකද භික්‍ෂූන් වහන්සේ දුස්සීල වුණු දයන්නේ අපායි. ඒ භික්‍ෂු අපා යනවා අපේ භික්ෂුවට මැල් අපිත් අපා යනවා මොකදති කරුවන් නිසාපායන්නේ. එිනිසා හැම් වෙලාකොම බලන්න ඕනේ මංග සැනසීම. දොස් කියන්නට බැනවදින්නට සංසාරේ ඕන තරම්ේ මනස හුරු වෙලා තියෙනවන්නේ. කොච්චර නිවැරදි පුද්ගලෙකුගේ උනත් මඟඵල ලබනකං, හැරරිල බැලුවොත් වැරදි අඩු පාඩු පේනවා. එනිසා තමන්ගේ අර අඩු පාඩු දෙස බලමින්, තමන්ගේ වැරදි සකසා ගැනීමයි බුදුරජාණන් වහන්සගේ ධරමානු ශාසනාවේ මුක්කේ පරමාර්තථය. ඒ කාරණයනෙන් නපරේසං විලෝමානිි නපරේසං කතා කතා. අත්තනාව අවෙක් එහිය කතානි අකතානි්චය කෙළබදාලෙ අන්න එකලකීදේ නොකළ නොකීදේ හොයන්ටුවමනානෑ. තමා කළකීදේ නොකළ නොකීදේ ගෙන විමසන්න මොකටද තමන්ගේ ඇතින් අකුසල් දැස් වෙලාද තියෙන්නේ මේ කාලේ තුළ කුසල්ද රැස් වෙලා තියෙන්නේ තමන් ගමන් කළේ සතරාපායදිසාාවටද නැතන් නිවන් අමාපුරයටද මෙ විමසන්න තමන්ගේ කායවා කර්ම ගැන හොඳින් හැලල බැලූහම ඇති තමන් ගැඩු පාඩු හදා ගැනීමයි බුදුබණ දේශනාකිරීම මූලික පරමාර්ථය ඉතින් බුදුරජාණන් වහන්සේ මෙ දේවදත්තයන් බොහෝ කලක පටන් වරබැන්ධනි මහාකල්ප පහකටය හා පැත්තින්ද ඉතින් ඒ හිංසාාව පිණිස පීඩාව පිස බුදුරජාණන් වහන්සේ හා ගැටීම් පිණිස ආපු යුගයේ පටන් පර්ශ හිපයක් ැනකං ඔය අරගල ඇතිබුණ දේවදත්තගේ මනසේ සහ දේවදත්තගේ පාක්ෂිකයන්ගේ දේවදත්වයන්ට විසාාල භික්ෂු පිරිසක් හිටිය විතරක්නෙමේ භික්‍ෂුණී පිරිසකුත් හිටිය විතරක් නම දායික පරිසක් හිටියා රජතුමාගේ පටන් අජාත සත්තුගේ පටන් අජාත සත්තු රජතුමාගේ පටන් බදේවදත්වයන්ට පැහැදුන බුදුරජාණන් වවාසිට පිටු පාපු විසාර දායක පිරිසක් ටයවන්න හිතල බලන් දත්තට එකකම මහා පුරුස ලක්ෂණයක් පත් තිබිල නෙමයි මිනිසු පැහැදුනේ. දේවදත්තට අෂ්ඨාංග සමන්නාගත බ්‍රහ්මස්වරයක් හෝ ඒක මංගේකින් යුක්ත කටහ ඩක්වත් තිබිල නෙමේ. බුදුරජාණන් වහන්සේ සිරිපාකමල් වලට පෑගෙන පාදුවවිල්ලක් තරමකුද වටිනාකමක් නොතිබී එවකට හිටපු ඇතැම් බමුද විය දෙවරම් විහාරයට දංගෙනය එනැතුව දේවදත්වයන් හිටපු බොහමියට ධාන අරංගිය එහෙම යුගයක එහම මිනිසුත් හිටිය නම් මෙවන් යුගයක කෙසේ මිනිසුන් සිටිය නොහැකිද. ඔබ හිතන්නට ඕනි. ඉතින් ඒකාරණ එදත් එහෙමයි අදත් එහෙමයි. සත්පුරු සයා හඳුනා ගැනීම පහසු දෙයක්. දේවදත්ත දුස්සීල කෙනෙක් නෙමයි දේවදත සිල්වත් හැබැයි දෙවදත් එක තිබුණා මිත්‍යා ආජමයත් ලාමක ඉච්චාවකුත්. වැරදි දීපැවැත්මකුත් හීන බලාපොරොත්තුවකු. හීන බලාපොත්තුව තමයි බුදුරජාණන් වහන්සේ ගාතනය කළ බුදු බව ලැබිීම සිදධ වන දෙයක් ද. ඉතින් එනිසාම ඔහු පිරිහුණ පිරිහිලා පිරිහිලා ජීවමානම සිටියේද අපාගෙනනි දැල් මැදට වැදිලා පිච්චිලා ගුරු වෙලා ඒ නිරාගෙන දැල් මැද අදත් පහෙනවා තව කොච්චර කල් පැසේවිද. හැබැයි දේවදත්ත අවසාන මොහොතේෙද හෝ බුදුරජාණන් වහස සරණ ගිය. අන්න එතනින් වැරදිලා වැරදිලා අන්තිම ගැට්ටදී නිරයට මුව දුර විවර වෙන තැන දි අද්‍ය ගොසවලා මට සමාවෙන්න බුදුරජාණන් වහන්සේ වැරදුනා කියලා සමාවිල්ලවා තින් භාග්‍යතුන් ඇැව දේශනා කරා දේවදත්වයට හෝ කලක් නිරාගිනි දැල්මද පැහෙන්ද වෙනවා හැබැයි කවදාහ පසේ බුදු වෙලා මේ මහා බද්දර කල්පයේදීම දුකෙන් අතමි දෙෙනවා. හැබයි ඔබට මට එහෙම නියතියක් නෑමි සංසාර ගම නකයි තියන භයාන්කකම් දේවදත්ත කවදා හ පැහිල පෙහිලා දුකෙන් අතමදේ අපි අද සොගතයක හිටියත් අපිට ඒ විවරණය ලැබී තිබේද ඒකයි ඊළඟ ප්‍රශ්නය ඉතින් බුදුරජාණන් වහන්සම දෙව්දතුන්ගේ හැසිරීම ගැන මහා සංගරත්වයේ නිතර්ම භාග්‍යතුන් වහන්සේට දෙව්ධතුන් හිංසා කරන්න කටයුතු කරන මෙවා ගැන නිතර කතාාවෙනවා. ති බුදුරජාණන් වහසතේ දෙව්දතුන්ගේ හැසිරීම ගැන බොහෝ දේශනා සිද්ධ කරලා තියෙනවා මහරෙනඔ දේවදත්ව නභික්කවේ ඉධනේව පුම්බේපි දේවදත්ව මහියං වදායි පරිසක්ක තියේව මහරෙනේ දේවදත්ත මහා වෛර කරන්නට මහාවෙරබදින්නට මට හිංසා කරන්නට උත්සුක වුණේ අධවිතරක් නෙමයි පෙරසංසාරතෝ වෛරයාවා ඉතිං අන්න එහෙම දේශනා කළ බොහෝ බන කතා ගානක් දේශනා කරලා තියෙන. සම වෛරය කෙනක් හරී භයානකය සංසාරයට ගිහාම වෛරයට බඳන්වන දෙපාර්ශවයටම හානිසිද්ධ වෙනවා. සත්පුර සෙක් වුණුත් වෛර කන්න කෙනාට පෙරලා වෛරකන්න එකක් නෑ.ඒ වෛර නොකිරීමම වෛර කන්න කෙනාට දෙවන්ත හානියක් වෙනවා. වෛරයට කෙනෙක් මෛත්‍රියෙන් පිළිතුරු දෙනවඳන් ඒ මෛත්‍රී වඩන වාර්යක් ගානය වරකන්න කෙනා ම විසාල අග්‍ය ජාලාවක පිච්චෙන්න්නට නියමිතු වෙනවා. ඉතින් එනිසා වෛරය කාටත් නපුරුයි නරකයි. ධය මානසික ගැටීම් තරා හදාගෙන වෙන් වෙන්ඩෙපා. ඉතාම මෛත්‍රියෙන් වෙන් වෙන්න වෙන්වෙන් උම නයිනම්. අවබෝධයෙන් වෙන් වෙන් රන්්ඩු කරගෙන වෛරහදාගෙන කෝන්ත්‍ර බැඳගෙන වෙන්න වනුත් එක ඉවර වෙන්නන්නේ ආය හබු වෙන. ආය සංසන්න නයි පොළොංගු වෙලා වෙලා ගන්නවා. ඕන තර එබඳු අස්ථාමි බණපොත්තයේ බදුරජන්නා අපි දේශනා කනවා. ඉතින් මේ දේවදතුන් ගැනත් එක බනකතහාවක් දේශනා කලා මේ මනිිචෝර ජාතකය හෙවත් දෙවදතුන්ගේ අතීත හැසිරීමක් සහ මහාභෝෂතාණන් වහන්සේගේ හැසිරීමක් සම්බන්ධෙන්. ඉතින් භාග්‍යතුන් අබ දේශනා කනවා. පරිසක්කන්තෝපි පනමං වධිතුාසක එදත් දෙවදතුන් මට හිංසා කරන්න ඉදිරිපත් වනා නමුත් දෙවදතුන්ට බැරිුණ නමුත් දෙවදතුන්ට බැරි වුණ මට හිංසා කරන්න. පින්ගතුනි සත්පුරු සයාට මෛත්‍රියෙන් යුක්ත කෙනාට කරදර බාධක කරන්න ඉදිරිපත්වවෙන්න එපා තමන් කරාම එනවා. කවරවාකෙන සිල්වත්තු ගුණවත්තු ෛත්‍රියෙන් කරුණාවෙන් ඉන්නවන ඔහුට චෝදනා කළු ඔවුට හිංසා කළොත් ඔවුට අනේකාකාරයෙන් තර්ජන කළොත් ඔහුගේ ජීවිතයට කරදර පැමිණවෝතුන් නිසක වසයෙන්ම ඊළඟ ජීවිතයන මේ ජීවිතයම තමන් කරාය එෙනවා තින් අතේ බරණැස් නගරයෙන් හක්මදත්ත කියන රජදතුමා රාජ්‍ය කරවන කාලේ අපමහා බෝසතාාණන් හන්ස ඉපදනේ නොදුරු ගම්මානයක එපදිලා ග්‍රහපති කුල එකනැත්තන් ගෘපතියෙ හැටියට ජීවිතය ගවෙන කාලේ ඉතින් තරුණ කාලයට ලැඹුණා ඉගෙනගියාගත යුතු දේවල් හොඳින් ඉගෙනකයාගෙන ඉන්නකොට භාරාණසිත කුල දිීතරං ආනේසුම් බරනැස් නගරයෙන් එක්තරා කුලදියනයක් සරණ පාවා ගත්තා සාස්ුවන්නවන්නා අහෝසි ඒ කුලකුමාරිකාව රන්වන් පාටයි. අභිරූපා දර්ශනීය රූපයක් තියෙනවා. දස්සනීයාඒවගේ උසස්රූපයක්. දේවත් ජරාවිය පු්පලතාාවිය ලළමානා දෙමගනක් වගේ. හරියට ලාදල්ලක් වගේ. මල් පෙත්තක් වගේ සුමට වූ ඉස්පර්ශයක් ඇති මත්තකින්නරීවිය සුජාතානී නාමේද. මත් වූ ින්දුුරියක් වගේ කියනවේ රූප සෞන්ධරය පෙරක් සංසාරය කරපු පිනටයි එබඳු රූප ලැබෙන්නේ ෛත්‍රී වඩලතියනව දන්දීල තිේෙනවා. නාමේන පතිබ්බතා සීලාචාර සම්පන්නා නම තමයි සුජාතා සුජාතා තමයි ඇතකොටඒ දීවිතේ අපි මහභූපතණන් වහන්සේගේ දේවන් වහන්සේ වනේ. සීලාචාර සම්පන්නා කියන්නේ පිරිසිදු පන්සිල්ලා රක්ෂා කරනවා ආචාර සම්පන්නා පංචශීල රකිනවා වගේම බොහෝම ගුණසම්පන්නයි ඒගේම වත්ත සම්පන්න ස්වාමයාාවෙනුවෙන් කළමන සියලුුවත් පිළිවෙත් නොපිරි හෙලායිෂ්ට කරනවා. නිච්ච කාලම් පිස්සා පතිවත්තං සස්සුවත්තං සසුරවත්තංච කතේ මොහෝති, නිතරම මේ සුජාතා තම ස්වාමී බෝපතාානන් වහන්සේවෙනුවෙන් කළ යුතු සියලු දෙකන පා සම්භානය ඇතුළු හැම දේමම් සිද් කල්ලා දෙදෙනවා. නැන්දම්මට මාමටක කළ යුතු සියලුවත් කරනවා. සබෝධදී සත්තා සසපියයා අහෝසේ මනනාපා මහ ෝසතාානන් වහන්සේට අත්තිශීන් ප්‍රියයි. තිශයෙන් මනාපායි බෝසතාණන් වහන්සේ ඉක්මවා සිතිවිල්ලකින්වත් වෙන සැමියකු වෙත හෝ වෙන පුරසයෙක් වෙත මනසින් බැඳලන. කාන්තාවකට එලෙසි නිර්ම කියනෙ එක පහසු දෙයක්ද කියලා කාන්තාවන්ගේෙන් මහන් ඕන. පිරිමි කෙනෙක් තම භාරයාව ඉක්මවා අනෙක් කාන්තාවක් ගැන සිතිවිල්ලකින්වත් නොමග යන්න ඇතුව ඉන්නවා කියන එක ලේිද කියලා ඔවුන්ගෙන්ම යාන්ට ඕන තම තමන්ගේෙන් ඇස යුතු ප්‍රශ්නය. එසේ සිිවිල්ලකින්වත් වෙනයම් ස්වාමීියකු ගැන හෝ භාරියාවක් ගැන නොසිතන කෙනෙක් වේ නම් පූජනීය නැද කියල් ඔුන්ගෙන්ම යාන්ඩඕන එක කරන්න බැරි දෙයක් ලේසි කෙනෙකුට. ඉතින් මේ සුජාතා කුමාරිකාව එලෙසින් තම ස්වාමියයා වූ බෝපත් කුමර ුට සැලකුවා ඉති එක දවසක් සුජාතාවට ඕමනාව වන අම්මයි තාත්ය දකින්න යන්න. මාතා පිතර දට්ටුකාමාහි ස්වාමීනීමමට අමය තාතය බල ඕනි කලා බෝත් හබව්‍රතාණන් වහන්සේ වන තමස්වාමියාට ප්‍රකාශ කලා. සාදු බද්දේ මග්ග පාතෙහියම් පහෝනකම් පටියාදේ හොඳයි සොඳුරිය ඔබ එහනම් මගවියද මුොක්කම ලෑස්ති කරගන්නගෙන දින නියම කර ගත්තා. මෙම දිනියම කරගෙන කැවිලි පෙවිලි ආදිය දේවල් අරගෙන යානාවක් සූදානම් කරගෙන කරත්වයක් සෝදානම් කරගෙන ඉතිං ඒ කරත්තේ නැගල යානකම් පාජෙන්තු යානකස පුරතුව අහෝසි. යානේ පදවම ඥානේ වාඩි වුනාා. ඉතරා පච්චතෝ ඉතිං සහර විට්ටකදී බෝෆතානන් හසයයානාව ඉස්සර වාඩි වෙන සමට දේවවින් වහස පිටි පස වාඩි වෙන ඉති හොම තමයි මාර්ුව මරට දරගමනයන්න්නේ. ඉතින් නගරයේ සමීපේටාව දැන් ඇත ගම්මානෙක්නේ මේ දෙන්න ජීවත්වවෙන ධර්මි රැකියාවකින් නගරයට ඇවිල්ලා ගවයන් මුදා හැරලා ටික බෙලාවක් වතුර පහසුගන් තියන තැනකින් දේවින් හසේ බෝෆතාාණන් වහසේ නාගෙන පිරිසිුදු වෙලා අරග පු කෑමැබී මනු බව කලා නැවත බෝතාණන් වහන්සේ යානාවේ ගවයන් යෝදල ඉස්සරහින් වාඩිවෙලා යානාව පැදගෙන යනවා සුජාතා දේවන් වහන්සේ මනවස්ත්‍රය ඇඳගෙන දැකුම් කළුවා කාලේ පිටුපසින් වාඩි වෙලා ගමන් කරනවා. ඉතින් මේ යානාව අන්තෝ නගර නගරේ ඇතුළට ැන් ඇතුල්ලුන නගේ හරහා තම ඇදගෙන යන්න තියෙන්නේ අන්නේ කාලි අර බරණැස් වජතුම වීති සංචාරයයක් කරන දවසා. ඒ ීති සංචාය කරන්නේ මහත් දැවන්ත හස්තිරාජයකුගේ පිටේ නැල. ති විශාල පිරිවරක් සමඟ පංචතූරය වාදනය යන්න සහිතව තමයි මේ රජතුමා ගමන් කරන්නේ. නගරේ ප්‍රදක්ෂනා කරන මොහොතක අර සුජාතාව සහ මාභෝ සතාාණන් වහන්සේ ගමන් කරන යානාව පාරෙන් අයිංකරගත් අන්න එතන පසුකරගෙන යනකොට රජතුමා දැක්කා කෞද දැක්කේ සුජාතා කු මාධිකාව. ඒ සුජාතාාව කුමාරිකාව දැක්කට පස්සේ ඒ රූප සම්පත්ය දැක්කට පස්සේ. ආකඩ්ඩියමාන ලෝචනා කියලා කියනවා. ඇස් බැදිිල ගියා කියනවා. එවගේම පටි බද්ධ චිත්තෝ හුත්වා සිතින් බැුනත් දකිනකොට මේ ද ලස්සන රපයක්න රජ කෙනෙක්. ඉතින් දැකලා ඇමතියකුට අනකරනවා ගච්ජතුවන් ඒ තිස්සා සස්සාමික භාවන්වා අස්සාමික භාවන්වා ජානාහි. ඔබ යන්න ගිහිල්ල අරකාන්තාව අර කුමාරිකාව. විවාහකයිද අවිවාහකයිද කියලා බලාගෙනන්න කිව්වා. මුොහොතකින් හිටේ ඇතිවෙච්ච සිතුවිලි බලන්න කොච්චර විසම වෙනවද නපුරු වෙනවද. රජ කෙනෙකු කියන්නේ කාන්තාවන් කුමාරිකාවන් බොහෝ ඉන්න අන්තපපුරයක් වුවද පරිහරණය කිරීමේ නිදහසහිමි ඒආධිපතිගෙනෙක්නේ ති හම ඉන්න ඇතින එහෙම සිටියේ දෙපවා මේ ඇතිවෙච්ච තන්හාවක ආසාාවක ක්ලේස මූර්ජාවක කාම පිපාසයක හැටි. හපන ස්සේන තිත්ති මේ සු විජ්තිගෙන බනපදය ඒ වෙලාව සිහිපත්වන්නේ. ඉතින් ඒ ඇමතිතුමා ගිල්ලකිව්වා සස්සාමිකාකිර දේව යානකයේ නිසින්වු පිරිසෝ ඒතිස්සා සාමිකෝ දේවයන් වහන්ස ඇය විවා වෙලා ඉන්නේ ඇගේ ස්වාමියයා තම යොයානාව පැදගෙන යන්නේ දැංති රාගෙන් බැඳිලාඉන්නේ. රාජා පටිබද්ධ චිත්තෝ විනෝදේතුම සක්කොන්තෝ. කිලේ සාතුරෝ හුත්වා. කෙලෙස්වලින් ආතුරවනාා. මේ ඇගට රෝග හැදවට වඩා භයානකයි හිතට ලෙඩ හැදීම. රාගයකයන්නේ කලේසයක් හැදුනට පස්ස ඉන්න තැන පේන්නේ නෑ. යන්න කොයද කියලා පේන්නේන අමතාත්තට පිටුපානවා. වදපු දෙමාපයට පිටුපාලන මට්ටමටයනවා රගෙන් ආතරුණාට පසව තරුණ කාලී තරුණ තරුණයෝ ඕන තරඟව අදදැකීම් තියෙනවා. හැබයි අද්දැකීමේ වැරදි භාවය තේරෙන්නේ මැදි වයසටත් තාවට ප්‍රසිතකන් තේරෙන්නේ නැකතමයකි හැට. ඉතින් මේ කෙලෙස් ආතුර වූ රජතුමා ැදීගිය සිතින් යුක්තව ඒක න නම් උපායේන මාරා පෙත්වවා ඉත්තිහින් ගන්න නිස්සාම ඔන්න හිතපු හැටි බලන්න. මේ පුරුෂයාව ගහතනය කරලා ස්වාමියාව ගාතනය කරලා මේ කාන්තව ලබාගන්න ඕනි කළ හිතුවා. එහෙම හිතනයි අදත් නැද ලෝක අදත්වයන්නවා. එතකොට එහෙම හිතලා දැන් උපායක් හිතනව රජතුමා එක අධිපතිවරයෙක් නිසා ඕනුම දෙයක් කරන්න පුළුවන්. එක්තරා පුරසයකට රාජ පුරර්ෂයෝ ඉන්වේ බොම රහස් කරමාන්ත්ව ලේදෙන රජතුමාගේ තියන ඒ කෙලම හිසේ පලදින ඔටුන පලදින මැනිකක් එකම සාල කෝටි ප්‍රකෝටි ගනක් වටිනවා. ආන්නේ මැනික ආන්නේ මැනික එක්තරා පුරුසයකුරුදලා කිව්වා අන පුද්ගලයාගේ යානාවේ මොහෝම රාසගතවමක තියන්න කිවවා. ඒ පුද්ගලයාටත් දැනින් නැතුවර. ඉතින් දැක්කිව වගේම තියලැඇවිල්ලා රජතුමාට කිව්වා. ඉතින් දැන් රජතුමාමොකද කළේ චුලාමනීමේ නට්ටෝමගේ මැනිි හුරු අරග කලව ප්‍රචාරක කියවවා. ගරයට ඇතු වෙන පාරවල් නගරයෙන් පිටි වෙන පාරවල් ඔක්කෝම බැහ්වා. තැන් හමුදාවෙන් ආරක්ෂාවරදාලන කාටුවවත යන්න බැයිතින් බොරුවටේ ප්‍රදේශයේ ටිකක් පීක්ෂා කරව්වාගේ බල් මිනිස්සු ටිකක් වට පරයක්ෂා කල දැන් අවශ්‍ය තැනට යන්නේ හදන්නේ ඊට පස්සේ මුළු නගරේම පිවිඩක් ඇවවා ආරංචයක් යව්වා රජතුමාගේ මැනික හරකන් කරලා කෙසි දැම් බල නොග යවන හැටි. අදත් එහෙම සිදුවීමම් තියෙනවා එදත් ලෝකෙතිබුණ. රාජ පහන්සේ කවදත් ලෝකයේ ඒමම තමයි. ඉතින් බෝපතාාණන් වහන්සේගේ යානාවත් දැන් පරීක්ෂා කරට හ දන්නේ. ඉතිං ඒවෙලාවේ රාජපුරු සයෝදැන් යානා පරීක්ෂ කරනවා පරිීක්ෂා කනකතින් තමන්ම තියපුූ මැනිකින් රජතුමා විසින්න තියන්න සැලැසේ මනිචෝරෝම මෙන්න මැනික කොරාගෙන බෝපතාාන් වන්ස අල්ලගත කෙස්වැටියේ. ඉතින්හම අල්ල ගැන හත් හේච පාදේහිච පෝධහෙත්ව අතින් පහින් ගැහ්ව කාටද මහා බෝසතාාණන් වහන්සේට අපකට කොච්ර ගුටි ැට කන්න ඇද සසාර ගමන පාරමි පුරද්දිී. අපි වෙනුවෙන් තමයිඒ හැම ගුටි ැටක්ම යොසේ ඒක ඊල්ළඟ කාරණ ඒම තලලා අදෙක පිටි පස්සට කල බැන්ද පොල්ක් අතන තියල බැඳ ගැ ගැහව අතර හොම ේදාවක් කියන්න නඇදද නිරපරාදේ කිසිම වැරැද්දක් කල්ලනෑ න බලන්න කාම වස්තුූන්ගේ හැටි. අයම් මනිචෝරෝ මෙන්න රජතුමනි මැනි කොරා කියෙන රැතුමාට රජතුමා ගට ගිලා පෙන්වා. ඇරජතුමාට තුමනාදේ කුමාරිකාව ලබාගැනීමන සීස මස්ස චින්දත කිව. මොහුගේ හිස ගසා දමන්න කිව් දෙපාරක් නොහිත. නඩුයි භාගයකින් තොරව හිස ගසාදමන් කලකිව්වා ඇතන් අහනවනි ඔබ මේ මැනික සොරකම් සොරකම් කලාාද. ඔවු නම් ඔවු නැත්තන්නෑ කියනවා. හොරකම් කලාන ඇයි සොරකම් කලේ ඇැම විස්තටි කහනවන් එතකොට කියනවන දුප්පත් කමනිසාහර එම නැත්තම් මම ඇත්තට මේ මැනිි හරකන් කරන්න හිටියනෑ ම වැරදිි පාර්ගගේ මේ. ගේ සහයකව තමයි මේ දෙදකලේ ආදී වශයෙන් කියනවනේ ොහොතේද මොහරි සත්‍යය සිදුවීමක් වේනම්. අඩුම දරමින් බොරුවක් කර කියනවනේ. නමුත් විමසීමක් කලේ න බෝාතාණන්වාස බොරු කිය නනෑ නොමක්ව සාමාන්‍ය මිනිස්සු. නමුත් කිසිම විමසීමක් කලේ න. ඉතිං රාජපුරසුවර මොකොද කළේ චතුක්කේ චතතුකේ කසාහි තාලෙන්තා හතරි හතරරි පොළුවලින් තලමින්.ඇතකොට හදර හතර පොළො කියන ගොට මේ දිග නෙමයි. හරි හතරැස් පොලු රවුම්පොලුවලින් හනට වඩා හතරැස් පොලුවලින් ඒ මුල්ලවදින්න ගහනකොට තැලෙනවා හිදෙනව ලේ විසුවෙනවා. අන්නහෙම තලමින් අරගෙන ගිය. කොහට දරගෙන ගිය හිස ගසා දමන තැනට දං ගෙඩියට හිස ගසා දමන සූදානම් වෙන වෙලාව සුජාතා සුජාතාර්දැන් සුජාතා කුමාරිකාවට දරාගන්න බැරි වේදනාවක් අමොකද කළේ පපුුවට අද දෙක ගසමින් ඔලුේ අධක ගසමින් හඩාගෙන. වෙලාප බමින් කියේනව සාමී මන් නිස්සායිමන් දුක්කම් පත්වෝසි. ඔබට මේ දුකා ආවිෙන් මමහින් දමයි. මෙසේ හඬමින් ඉන්නකොට අර රාජ පුරසුවගෙන මොෝගේ හිසසිඳින්න කියලා දැන් ඔන්න අන කරලා තවට්ටික වෙලාවකින් හිසසිඳින්න හදන්නේ. අන්නේ වෙලාවේ සිට් මේ කුමාරිකාව අත්තනෝ සීල ගුණනාං ආාවජ්්‍යතුවන්න බලන්න උදාර කාන්තාවක ලක්ෂණ. මේම ගුණ තියෙන කාන්තාවරු ලෝකෙ දුරල්ල බැහැබයි ඕන කාතාවකට මෙහෙම ගුණ ජීවිතය ඇතිකර ගන්න පුළුවන් ුවමනාව තියෙනවනම්. බලන්නේ කාන්තාවකගේ ඇති පූජනය බව මෙන්න මෙ වගේ තැනකින් විතරයි මතුවෙන්නේ. කාන්තාවට හෝසයෙන් ජනසමාජයෙන් එල්ලවෙෙන චෝදනා. කාන්තාවට බොහෝසය එල්ල කරන්න අපවාද උපවාද. නමුත් කාන්තාවක් කියන කෙනක් ජන සමාජයේ පූජනීය කෙනෙකේ පූජනීය තැනයාට දෙෙන්ට ඕන සමස්ථ ජන සමාජය විසින්. <Sess> ැ කාතාව කියන අරගලවලට අරබුදවලට මැදි වෙලා ඉල්ලීම් කරන ජාතියක් නෙව. කාන්තාව කියන්නේ ස්වාමිපපුරසයක් කිසිසේ අභිභවනය කරන ජාතියකුන් නෙවි වචනයකින්ව. වචනයකින්වත් ස්වාමියයාට ප්‍රතිවිරුද්ුව කතාහකන්න වන එතන ඇති සැබෑ භාරයා භාවයක් නෑ. ඒත් සීකරගන්නට ඕන. ඊළඟට සම අයිතිවාසික ඉල්ලන්න එන්නවන එතනත් සැබෑ භාරයා භාවයක් නෑ එකත් මේ ධර්මට අනුව කියන්නට ඕන. ඉතිං. මේ සුජාතා කුමාරිකාව හිතනවා. මම මේ ජීවිත කාලීම සිල්වත්තු හිටිය. නත් දීවත ම්්‍යයේ මස්මින් ලෝකයේ සිල්ලබන්තා නම් විහේටකේ පාප සාහසක මනුස්සේ නිසේ දේතුන් සමත්තා දේවතා නාම. මම මෙච්චර කල් සිිල්වත්තු හිට කාඩුවවත්ති ංසා කලන මගේ ස්වාමියයාත් කාඩවත්තිංසා කලන අපි දෙෙන බොම ආදරයෙන් සෙනයසින් සිල්වත්තු ජීවත්ව වුණා. මේ වගේ මොහොතක මට පිහිටවෙන්න. දෙවියෙක්වත් නැද්ද. මේ පවකාර වැඩේ මේ අසාධාරණ වැඩේ. මේ අයුක්තියට අවනඩුවට විරුද්ධ වන දෙියෙක්වත් නැද්දෝ කියලා පපුවේ අද්ධක ගසමින් අඩා අණ්ඩා ඇය කියනවා. නසන්ති දේවා පවසන්ති නන එක්කම දෙවියෙක්වත්න්නෑ මේ ලෝකේ. දෙවියෝ විදේශගත වෙලා කිව්වා. නහිනූන සන්ති ද ලෝක පාල මේ ලෝකයේ පාලනය කරන කිසිම කෙනෙක් නෑ මේක අයුක්තියට ගිය ලෝකයක්, අසාධාරයට ගිය ලෝකයක්. වකාරන්ගේ ලෝකයක් සිල්ලොතුන්ට මේ ලෝකෙ සැසීමක් නෑ. සහසා කරුන්තාන මසං්ඥතානං නහිනූන සන්තිී පටිසේධිතාරෝ, මේ සාහසික කරමය කරන මේ අසංඥතයන්ට අසංඥතයන්ගේ මේ දෘෂ්ට ක්‍රියාව නපුරු ක්‍රියාව මේසාහෝෂික ක්‍රියාව. නිශේදයට බත්කරන්නට වලක්වන්නට කවරුවත් ඉදිරිපත්වවෙන්න ැහැනේව. කියල ඇය හැඩු කඳුලින් තමන්ගේ සිල්ගුණ සිහිරගර සය කරර. මොකද කළේ සත්‍ය ක්‍රියාවක් කලා ආන්නේෙ වෙලාපංවතුනී සක්දෙව් රජතුමාගේ පාණ්ඩු කම්බල සයිලාසනය වඋනුවන. ඔන්න සැබෑ කාන්තාවකගේ බුහොමිකාව. සැබෑ කාන්තාවකට පුළුවන්ගෙන්ට ඕනිේ තමන්ගේ සීලාචාර ගුණය ඒ විදදියට අවශ්‍ය මහොතකදී අභිමානවත්ව සීකරන්ට. ඒක තමයි කාන්තාවකට හිමි, අභිමානය කාන්තාවකට හිමි සෞන්ධර්ය කාන්තාවකට හිමි තේජස තාවකටමි පූජනයත්වේ ඒ පූජනයඇත්වේ නතු ොනතර රූප ලස්සර වනත් වැඩක්න. මො තරම් ණනකරාබරණන තිබුණත් වැඩක්නෑ මොනතර විලාසිතාවන්ගේ හිටියත් පලක් පෙන්ෙනන අධ්‍යාත්මය ඇතුලාන්තෙහිස්. හරියට පිටට පේන ගහක් තියෙනවා ඇතුළ බෙනයක් තියෙන ආන්නේ වගේ. මලින් ඒ ගහා සැරසිල තිබනත් ඇතුළ බෙනයක් නම් තියෙන්නේෙ අරටුවක් නෑ ඕනම මහොතක ඕනම සුළඟකින් ගැලබී ඉදිරි කැඩී බිදී වැටන්න පුළුව. එක කාන්තාවන්ට පෙතරක් නෙමයි පිරිමිින්ට පිතරක් නෙමයි පිරිමින් නො පිරිමි කොයි කාටත් පොදු කාරණය. ඉතින් සක්ද්‍යව් රජතුම ආවරජනා කළ බැලුවම් කුමක්දමකි හේතුව අසයිලාසනය රත්වවෙන්නේ ඇයි බලන්නොකොට පවෙෙන සුජාතාව අසරන වෙලා. සුජාතාවට අසාධාරණයක් සිද්ධ වෙලා ඒ මුහෝ තේ දීම. ඒ මොහෝ තේදීම සක්දූ රජතුමා කල්පනා කරනවා. භාරාණැසී රාජා අතති පරුසක ම්න්කර න්ති බරණැස් රජතුමා. අතිශ්‍යයිෙන් නපුර දෙයක් කරනවා. නපුරු ක්‍රියාවක් කරනවා. අසා දහරණයක් කරනවා ව නඩුවක් කරනවා. සීල සම්පන්නන් සුජාතන් කෙළම්ම ඇති සිල් සම්පන්න ඕ සුජාතාවට වදයක් වෙලා වෙහෙසක් දීලා තියෙනවා. ගන්තුන්දානිමේට තිොන්න හිත පවැටි දෙබිවරු ම දැම්ම යන්න ඕනිකළ ේතුවා. එඒනම් සිල්වත් ගුණමත්කම ජීවිතය ඇතියාගත්වො දෙබිවරු අරි පිහිටබෙනවා. ව්‍යාජ බවින් ලෝකෙරවටන් නෙමෙයි අව්‍යාජම සිල්වත්වෙන් ටෝනිිය හදවතිම සිල්වත්වෙන් ඕනි ිහිවේවා පවිදිවේවා ල්ගුණ රක්කොත් චැසෙය තමම්මයි සිල්ගුණ බිඳගත්ොත් වෙනසෙන්ය තම්මයි. ලෝකෙ රවට අන්න බෑ ලෝකෙ රැවටනාාවගේ තාවකාලෙක්ව පෙනුණක් දේර්ගකාලීනව සත්්‍ය හෙලිවෙලා තමන්ට මහ වින්නහෙයක් ඇතිවෙනම. ඉතින් සුජාතාවගේ සීලතේ ජසින් සක් දෙවිදුගේ පවාසයිලාසනි වනු වෙලා. එතුමා ඒ මොහොතේදී මනුසපතයට බැහලා මනුසපතයට ඇවිල්ලා මොකද කළේ දැන ඇතාගි පිටේ තමයි ඒ වෙලාවි රජතුමාඉන්න ඒ වෙනකොට මේ සේලු සිදුවී මොහොතකින් සිද්ද වුණ. දැන් කාන්තාවගෙන ආසාාවක් ඇතිවුණ කාන්තාව ගැනීම පිළිබඳව උපක්‍රමයක් කළ රජතුමා ගහිසේ තියන මැනික චරපු ෙකුදදුන ගලලා රත දානන්නක කිය පාර ල්ටික ඔක්ොම මැහවා පරක්ෂාකරගනවෙන අල්ල ගත්ත එඇල න කලා ගාතන කර තාම රජතුමා යින්න යතා පිට ැගල ීතිංචාය කරන ගම. ඒ මොහ තේමට සක්දව රජතුමාය විල්ලා. කාටත් නොපෙනසේ මෙමරත්තුමමාගේ බෙල්ලෙන් අල්ල ගත්ත. බෙල්ලෙෙන් අල්ල ගැෙන මහාබෝසතාාන් වහන්සේදැන් දංගඩිය තියලන්න තියෙන්නේ. එතනින් ගේල රජතුමා අඩු කුරුවති්වා තියල තද කර තද කරලා රජතුමා තද කරලා මහබෝසතාාණන් වහන්සේ වඩාගෙන ගේල්ලා ඔටුන්න පලඳලා ඇතාගේ පිටවඩ ති්වා. දැන් අලු ගෝසුව මොකද කල්ලා තියෙන්නේ ගතථ යෝමකද කල්ලා තියන්නේ දැ පොරව උස්සගන කඩුවෝසගනන්නේ. මේ තප්පර ගාණකින් සිද්ධ වුණනා එක කාටුවත්ේ නෑ දෙවිවරුගේ ඉරර්දිය ොම ප්‍රලයි. උත්සපු කඩුවෙන් ගැහ්ුවට පසේ බෙල්ල දෙෙන්වුණට පප තම දැනගත්ති රජතුමා මැරිලයින්න කිය. හැබැයි සුජාතාවටත්ඒ මොහත එම තේරුණේනෑ අවසාන තමයි දැනගත්තේ මහා බෝසතාණන් වහන්සේ ඇත් කඳ මත ඇතාමත දැන් ඔටුනු පළඳගෙන බැඩඉන්නවා කියලා. සුජාතාවගේ ගලාගෙනගේ පු කඳු ලෝක්කොම සංසිදුනා. අවනඩුව යුක්ති සහගත ලෙස විසදුනාා. ඒ මොතේ ක්දව රජතුමා දිස්සමානක සරීරේනේව කාටත් පහෙනසේ අහසේ හැම කෙනනාටම පේනසේ බෝධී සත්තා සන්තිිකන් ගන්වා බෝපතාරන් වහසේලඟට ගමන් කරලා රාජාභිෂයය කළ ඔටුන් සක්දව් රජතුමා විසින්ම හිසේ පළඳුව කාටත් පේනසේ අහසේ දෙවිකෙනෙක් මනුස්සලෝකේ මිනිසකුගේ හිසේ උටුන් අප පලදි නො දකිනකොට මනිසු සාධ කාරදුන්න. පවකාර රජතුමා අපට නැතිවුණනාක බොම හොඳයි අඩු කර පවකාරඇතුමා ිය ගයා කල මිනිසු සැනකිලි පවැත්තුවවා. ඒවගේම ධරමානු කූල වූ සක්ක දත්තික වූ සක්ක දත්තිික කියනනි සක්දව රජතුමා දුන් කිය අර්ථය දේවදත්තිික කියැන දෙවිවරු දෙදන කියන අදහස. එතවට සක්දව රජමා දුන් බ්‍රහ්ම දත්ති කියල කියැන ්‍රක්්මයා විසින් ලබා දුන් කිය අර්ථය එතන තියෙනවා. එතවට සක්ක දත්තිිකෝ ධම්මිකරජාලද්හෝ කියල් සැනකිලි පැවැත්තුවා. අපට සක්දව ජතුමා. ලබාදුන් දරමාණුල් රජෙක් දැන් අපිට ලැබුණා කියලා. අන්තිමට ඔටුනු පලන්දමින් සෝමනස්සයෙන් යුක්තව අපේ මහාබුවපත් රජතුමාට රාජ්‍ය හිමි වුුණ. අම්ම තාත්ත බලන්න සුජාතාවත් එක්ක ගියපු ගමනේ රජකම්හිමි වුණනා. මකක් ද හේතුව සිල්වත්වීමේ හේතුව. සත්‍යවාදීවීමේ හේතුව. ගුණමත්වීම හේතුව. පින්පිරීමේ හේතුවන බලන්න. රජකම ලැබෙන තැන. කිසිදාක සුජාතා හිතාන නැතිවැති අද හවස් වෙන කොට. මම මේ රටේ රජතුමාගේ අග්‍ර මහේෂිකාව වෙනවා කියලා. කිිසිදාක මහ බෝතාානන් වවා සේතල් නැතුවවැති අදහවස්සෙනනකොට ට මේ රටේ රජගමල ැබවා කියලා. මේ පින්පිරපු අයට පින් දහම් කරපුවායට විපාකේ මතු වන්න වැඩි වෙලාවක්්‍යාන්නේන පව්කරපු යටත් හේමයි. අර ඇතාගේ මත නැගිල සැකිෙලි පවත්තුල නගරයක් සරසලා. ගුහෝසා කරගෙන. උජාරුවෙන් ඇතාගේ මත නැගිලයනට රජතුමා හිතර නැතුව ඇදති. අදවස මගේ. ගහතකයෙක් මගේ අලුගෝසුවෙක් මටම කඩුවෙන් ගහල මගේ බෙල් අයින් කරනවා කියල කඳින්. සිද්ධ වුණා. ඒසක් කිසිම දාක අසාධහරණයට ආවඩන්න එපා. බාල මහළු තරුණ කොයිකාටත් ඒ පනිිවිඩේ හිතේතියාගන්ත ඕන. සක්්‍යවරල්තුමා කියන අයන් ුවෝ සක්ක දත්තිකෝ රාජාමීය නුබලාට ලැබෙලා තියෙන්නේ ම විසින්නත්තන් සක්ද්‍යව විතින් දබාදයෙන රජ කෙනෙ සේම සසේ කෙනෙක් නෙවී. මෙතැන් පටන් දැහැමින් සෙමෙන් තමයි රජකම් කලන්නේ. සචෙහි රාජා අධම්මිකෝ හෝතිී ති යම් රටක රජෙක් අධාර්මිෂ්ට වෙනවනං දේව අකාලේ වස්සති කලට වැසි වසින්නේ නෑ කෙලසක්දවරතුම යිදාකි්වා. ඒ හරියට මරි. රජු අධාර්මික වෙනකොට අකාලයේ තමයි වැැස්ස වහින්නේ. කාලේන වස්සති සුදුසු කාලේ සුදුසු වෙලා වැැස්ස වහින්න. ජාත භයන්, රෝග භයන් සත්ධ භයන්තීමමාන තියනි භයානි උපගතා නෙබමොන්ති. භක්ෂ යතිව වෙනවා කියර අධාර්මිෂ රජවරු ඉන්න කාල මනිසුට කන්න නැතිවෙන කන නැති වෙලා කුසගිනි පීඩාාවන්වද මිනිස්ූ මහ පුදදුමා කාර අකර දැබ්බෙකට මහුණ දෙන්න වෙනවා. රෝග බයඇති වෙනවා විධාකාර රෝගදැ මේ කාලේ මුළු ලෝකෙම රෝගෙන ඇතුවට රටබල් හැම එකක ඉන්න හන. ධාර්මිකරජවරුද ධාර්මි රජවරු හිටියයනම් මේ බනකතාවට අනුව ඒ වගේ රෝග පීඩා හැදෙන්නේ ඩක්නෑ. ලෝක හැම කෙනාට මහා අරබුද්ධ තියෙනවා හැම මිනිියකුටම වගේ මේ ලෝකේ බොහෝ රටබල් වල එහෙනම් ධාර්මික රජවරදු මේ ලෝකෙ පාලනය කරන්න විමසා බලන්න. සත්ත භයන් ආයුධ බමේ ලෝකෙ දැන් යුද්ධ කීයක් තියෙනවද. කී දෙනෙක් ඔවුනොවුන් ගහතැනය කිරීම පිණිස අවි ආයුධ අමෝරාගෙන දන්නේ. මෙ ඇතිවෙන්නේ ඇයි. රජු අධාර්මිකයි ඇමතිවරු අධාර්මිකයි සාමාන්‍ය මිනිසා පටන් අධාර්මිෂ්ට වෙනවා. මේක කෙනෙකුට එක හෙලාම රජතුමාට ගන චෝදනාවකුත් එකහෙලාම ඇමතිමන්ඩට ගන චෝදනාවකුත් එකහෙලාම සාමාන ජනතාවට ගන්න චෝදනාවකුන්ෙමේ දහම විසින්නේ හැම දෙනාගේම චරිතවල ඇති ස්වභාගේ පිළිබිඹ කිරීම. කොයි කාටත් මීරනම් පොදයි. කාගේ කාගෙත් අධරමිෂ්ටකම් පවිටුකම් තිබුණු සමස්ථේයටක බලපානු. මේ ජන සමාජයක පුද්ගලයෙකට හු දෙකලාම ජීවත්වවෙන්න බෑනි බෝ දෙනා හා ජීවිතය ප්‍රතිබදධය දරුවෙක්ුුණු තම්මතාත්තා ගරුවරු ආදී වශය ඥාතීතවතුන්. එ භික්‍ෂුවක් වුණ ඒත් ඒෙම විසාල ගී පිරිසක්ක ප්‍රතිබද්ධ ජීවිතයක් තියෙන්නේ පිඩ පාති බන්නත් ගහි සමමාජයටටයන් ඕන ජන සමාජයට නිසා අපි හදෙ කලාවන්න අපි වනාරණකකිඉන්න කියලා එහෙම බේරිලා ඉන්න හම්බ වෙන්නේ නෑ හැබැයි පැවිද දෙෙක් වුණ හම ගිහිවේවා පැවිදිවේවා සහ සබන්ධතා බොහෝම ධර්මානුකූලව චන්ද්‍රෝපමාවෙන් පම්බතෝපමාවෙන් පවත්වන්න ඕන. ඉතින් මෙලෙසින් සක්්‍යවු රජතුමා අවවාද අනුසාපනනා ලබාදල විශාල ජනකායකට අහසේදගෙන දේශනා කනු අකාලේ වස්සති තස් කාලී තස්ස නවස්සති සංගාච චවතීඉටහානා නු සෝතාවතා හතු අධාරමි්ට රජකෙනෙක් වුුණොත් එ රජතුමා නිසා අකල් හි වැසි වැැටෙනම කල් හි වැසිවැටෙන් එනෑ. ඒවගේ රජතු අධාරමිෂටව වුණුද වැඩිකාලයයක් රජපුටුව න්නබෑ දිව ලෝක දේර අධර්මිටවුණු දෙව්ලුවෙන් චුත වෙන මනුස ලෝකෙන් හැරි අධාරමිටවුණනත් රජපුටුවෙන් චුතුවෙනවාමයි. හොඳට හිතල බලන්න අපි දන්න ඉතිහාසේ රජපුටුව ඉඳගත්ත රජර. දෙනෙක් නම් අනපේක්ෂිත මොහොතක බලාපොරොත්තු සියලු දෙස් වුන විසු වෙලා හීන වෙලා නිස්ශ්‍රීක වෙලා ආනුභාවය නැති වෙලා යන්න වුනාද කියලා ඒ අය එසේ යන්නට පාරකපාගත්ති මොකින්ද ධර්මහි පිට ලදනෑ අධාර්මිෂ්ට වෙලා. එක්කෝ පාණ ගාතය එක්ක සොර මැරකම් එක්ක වැරදි කාමසේවන එකො සල්ලාල කම්බේ බදුකම් තමන් කලා ඒගේ කරනයට අනු බල ලබා දුන්න ඒක මයි හේතුව වෙන ඒතුවක් නෙමේ සිල්ට එකක ප්‍රක්ම රජෙක්. එහම රජපුටුවෙන් චොත වෙලානය අපි දන්න හිතිහාසේ සිල් අසවල් රජතුමා ිල්දක්වා කියල නිර්දේශරන්න කෙනෙකුත්. අපි දන්නේ ඉතිහාස අප ජවත් වෙච්ච කාල දෙකන ලැිලන ඇබේතන හයා අඉඳලා තියෙන ාතිය රජතුමා දුට ගැමුණ මහරජතුවා මහ පාක්‍රම බහව වගේ රජවරු පුද්ම ිල්වන්ත ඒයගේ රි සඟබෝ රජතුමා දස සිල්ටැකල අහසින් වරසා වැස්සෙවූ. දුරභිීක්ෂක් ඇතිවෙච්ච කාලෙක දසල් සමාදම්වෙල ටුවන්ල සෑමලුව සත්‍ය ක්‍රියාව කරලා ලක් දරනී තලය දුරභීක්ෂය නැති කරන්න ඉදිරිපත් වනි රජතුම භික්‍ෂූන්හසේ නමේ. එකොට බැසිටන දුර ීක්ෂ නැතිවන අමනුසභේ නැතිවු අද කාලෙත්ති කවරු දිරිපත් වන්නද. ඉතින් එදා සක්්‍යව රජතුමා ප්‍රකාශ කරනවා නනු සෝතාවතාහතු එම චුතවෙලා වනත් ඉවරවෙනි නැකිවවා. පෞඛන්කරපු රජවරු රජපුටුවෙන් බැහරවුණනාට පස්සනෙව පාක මවසන්න අපායන් වෙන ඒ ළඟට. එනිසා රජකම් බොම පරිස්සමින් කලේ නැත්තම් අපාගෙන දැල්මත පැසෙන්න්න සිද්ධ වෙනවා. අවුදු විස්සක් රජකම් කරලා අසූදා අවුරුදු අපේ බෝපතාණන් වහන්සි පව අපා ගිල්ල තියෙනු. වෙතේමිය ජාතගේ කතහම සඳහන් වෙනවා. එතින් හිතල බලන්න මේ කේපුද දහම් කරුණු සක්දව් රජතුමා ලබාදුන් රජතුමා සක්ක දත්තික රජතුමා. ම ෝව තන් න්සේ දහැමන්සෙමෙන්ට රාජ්‍ය කරලා සග පුරං පූරේසිේ. දෙවල්ව ඉපදුන සුජාතාව සමග. ඉතින් භාග්‍යතුන්න්නාසිම කතාම දේශනා කළේ අ දෙව්දතුන්ගේ හිංසන ක්‍රියාමුල් කරගෙනනි අධවිතරක්නෙමේ ය දෙව්දතුන්ට හිංසා කරන්නාවේ එදත් හිංසා කරන්නාව හැබැයි ඒ ඇත්තට කරගන්න බැරි වුණා. ඉතින් භාග්‍යතුනාව දේශනා කරනවා තදා අධම්මික රාජාදේව දත්තුව හෝ සේද අර අධාර්මිට රජතුම අර ඇත්කදක් මට යනගමන්. වතණන්සගේ දේවිය ගැීම බලාපොරොත්වවෙ මහභෝ තාණන්වා පට හිංසා පමණුවන් අනකරපු හිසකසන්න කළ අනකෙරේ රජතුමා ආනෙ රජතුමා තමේදා දේවදත්ත. සක්කෝ අනුරුද්දවර සක්දව රජතුමා වෙලා ආවේ පිහිටවෙන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේ. ඉර්දිිමතුන් අතර දිවස් ලාීනත්ත රග්‍රස්ථානය ලැබවෙේ අනුරුද්ධවාමීන් වහන්සේ. සුජාතා රාහුලමතා සොඳුරු යශෝදරාවයේදා සුජාතා වෙල ඉප දුනි බල සංසාරරි, යශෝදරාදේවිය. හ ෝතාාවන් වහන්සේර ජීවිතය ලබාදන කටයුතු කගේ සිිල් ගුණ ආරක්ෂා කරළ. යශෝදරාවකගේ ඒ අශෝදරාවත්ත බොම ලස්සනයි. සක්ක දත්තිය රාජා පන අහමේදා මහා බෝසතානන් මහපෙ තමයි සක් දෙව් රජතුමා ලබාදුන් රජතු මා ලෙස එදාත් දහමෙන් ්‍රෙමෙන් සෙමෙන් රාජ්‍ය කලේ. එතිෙන් මේ බනකත්හාාව ඔබට අද කියාදුන්නේ සීලවන්තකම ගුණවන්තකම සදාකාලයට ආරක්ෂාව. ල්ත්වෙන්න ුණමත් වෙන මගින් මෙලොවත් පරලවත් දිය ජයගන්න පුළුවන් සසරජයගන්න පුළුවන්. සොඳුරු යශෝදරා එදා. සොජාතාවලෙසින් සිල්ගුණර කලා. මහබෝසත් උතුමන්මහාසගේ ජීවිතය බේරදුන්නා. මහබෝසත් උතුමන් වහසේදා දැහැමින් සෙමින් රජකම් කළලා. රටවාසීන්ට ජනසමාාජයට යහපත සලසලා. හැම දෙනාම සංසාර් දුකින් මුදබන පාරමිතාව පුරලා. යශෝදරාවටත් අමා නිවන්සුවේ ලබාදීල දෙවි මිනිසුන්ටත් අමා නිවන්සුවේ ලබාදීල ඔබටත් මටත් මේ උතුම් ධර්මදායාදේ ලබාදුුන්න්න ඒ ධර්මදායාදේ ලබමින් ඔබ මතු යම් හොතක සංසාර්දුක නිමා කරන්නට වාසනා මහිමේ හිමිරගන්න කියලා සිහිපත් කරනවා. හැම දෙෙනනාට ඇසූ බනපාදේ නිවන් සුව පිණිසවේවා.